අයු බොහෝ වේවා මගේ අලුවන් සියලු දෙලාටම න්න හැමදාමත් වගේ අදත් මම කතා කරන්නේ අපේ රට වෙනුවෙන්ම තමයි. අද මොම කතා කරන්න හිතුවේ අපේ රටට ඉතාමත් වැදගත් කාලීන මාතෘකාවක් ගැන. මේ ලෝකේ හැමදේකටම හොඳ නරක දෙපැත්තක් තියෙනවා ගොඩක් වෙලාවට මේ හැම දෙයක්ම අපිට හොඳට වගේ නරකටත් පවිච්චි කරන්න පුළුවන්. හැබැයිමගේ යාලුවනේ පුදුම කියන්නේ අපෙරට බහුතරයක් මේ හැමදේකම අවාසි සහගත නරක පැත්තම තෝරගන්නක. පලන්නකෝ මම අද ඔයාලට ඒකට හොඳ උදාහරණ ටිකක් පෙන්නල දෙන්නම්. ඔයාලා බලන්න මම කොච්චරක් දුරට හරිද වැරදිද කියලා. අපි චූටිකායෙන් දැන් අහරතියනානේ දැලිපිහයෙන් කිරිකනෝ වගේ කියර කතාවක්. ඇත්තටම කල්පනා කරලා බැලුවදුන් දැලිපිහය කියන්නේ හොඳ නුවහත් අආයුදයක්. අපිට එකෙන් කිරිකන්න කියලා කිව්වොත් අපි කිරිකනව කෙසේ වෙතත් එකෙන් බොහෝ විට හානියක් කර ගනිී. එහෙම වෙන්නේ යයි අපි තේරුම් ගන්නේ නෑ මේ දැලිපිහිය ස්වභාවය. ඒත් ඇත්තටම අපි උත්සාහකරොත් අපිට ප්‍රවේශ මෙෙන් මේ දැලිපිහියෙන් කිරිකන්න වුනත් බැරිකමක් නැහැ. ඔන්න ඔය වගේම තමයි මගේ යාලුවනේ අපේ ජංගම දුරකතනයක්. ඇත්තටම ජංගම දුරකතනය කියන්නේ දැලිපිහික් වගේ දෙයක් තමයි. දැලිපිහයකෙන් කෙනෙකුට හානියක් කරන්නත් පුළුවන් තමන්ට හානියක් කරගන්නත් පුළුවන් ප්‍රයෝජනවත් වනදයකට යොදා ගන්නත් පුළුවන්. බුද්ධිමත් විදිහද ජංගම දුරකතනය භාවිතා කරන කෙනෙකුට ජංගම දුරකතනය කියන්නේ ඉතාමත් හොඳ සේවකයෙක් වගේම නොවිමසිලිමත් මෝඩයකුට ජංගම දුරකතනය කියන්නේ ඉතාමත් නරක ස්වාමී. අපේ රට එක්තා කාලයක් තිබුණා දරුවන්ට දුරකතනය අල්ලන්නවත් දෙන්නේ එපා කියලා වැඩිහිටියෝ නිර්දේශ කරපු. හැබැයි අද වෙනකොට ඒ තත්ත්වය හාත් පසීම වෙනස්. මේ වෙනකොට පැතිර පවතින COොවිD-19 වසංගතයත් සමඟ අපිට අපේ ඉගැනීම් කටේතුවලට රිජුවම උපකාර කරගන්න වෙලා තියනෙ මේ ජංගම දුරකතනය. ඉදි අපේ වැඩි හිටියන්ට මේ ජංගම දුරකතනය අපිට සමීප කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ජංගමු දුරකතනය අප මුළල ලේෙම තොරතුරු ඉගෙනගන්න පුළුවන්. විනෝදවෙන්න පුළුවන් සමාජ සම්බන්ධතා ගොඩනගාගන්න පුළුවන්. ඒ ජංගම දුරකතනේම. අසාප්‍ය දර්ශන බලන්න තව කෙනෙකුගේ චරිතය ගාතනය කරන්න? නරක අසම්මද සම්බන්ධතා ගොඩනාගාගන්න වටිනා කාලේ නාස්තිකරගන්න වගේම? බොහොම දරුණුගනේ අපරාධවලට යොදාගන්න පුළුවන්. ඉතින් මගේ යාලුවනේ අපේ දෙමව්පියෝ අපිට මේ ජංගමුදුරුකතනය සමීප කරන්න බයවෙන එක සාධාරනයිනේ හිතර බලන්න අපේ දෙමවපිය ගොඩාක් මහන්සිවනවා අපිට උගන්න අපිව රැක බලාගන්න. යෝන්විට පාත වන ගොඩක්යාලෝ හිතන දෙයක් තමයි දැන් අපි ලොකුයි. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපි ඕන දෙයක් දන්නවා කියලා. හැබැයි මගේ යාළුවනේ. අපේ කරඳඩු උස්මහත්වුණ පලියට ඕන දෙයක් කරන්න පුළුවන් හැම දේම දන්නා කියලා හිතලා හිතූ මනාපෙට වැඩ කරන්නගිය බොහෝ දෙනෙක්ට මේ ජීවිතය බොහෝ තැන් බැරදිලා තියෙනවා. සමහළුබිට ඕයාලට ඕයාලගේ දෙමෝපියන්ට වැඩිය තාක්ෂණික උපංග පිළිබඳ හොඳ දැනුමක් ඇති. ඒත් මතක තියාගන්න. අපිට සමාජය ගැන තියෙන්නේ අපේ දෙමෝපියන්ට වඩා බොහොම අල්ප දැනුවා. හරියටම කිව්වොත් අපේ වැඩි හිටියෝ මේ සමාජ ගැන දන්න තරම ස්මර්ට්ෆෝර්න්කට සමාන කළොත් අපි මේ සමාජ ගැන දන්න තරම ඒ ස්මර්ට්ෆෝර්න් එක ඔන් කරන්න විතරක් දන්නවා වගේ. අපේ වැඩිහිටියෝ අපි තාක්ෂණ ගැන දන්නවාට වැඩියෝ හොඳට මේ සමාජය ගැන දන්නවා. ඉතින් ඔය ස්මර්ට ෆෝර්න් එකෙන් අපිට විය හැකි අයහපත ගැනත් ඒ අයෝ හොඳට දන්නවා. ඉතින් අපි අපේ වැඩිහිටියෝ ගැන තරහගන්න ඕනැනෑ මොකද ඒ ගොල්ලො හැමවෙලේම අපිව ආලක්‍ෂා කරගන්නනේ හදන්නේ. දරුව විදිහයට අපි තේරුම්ගන්න ඕනේ අපේ දෙමෝපියෝ ධඩිය මහන්සයෙන් හම්බ කර අපිට ෆෝණිකක් අරන් දෙන්නේ අපිටේ ෆෝර්නිිකේ තියෙන නරක පැත්ත ප්‍රෝජණයට අරන් විනාස වෙනවා දකින්න නෙවෙයිනේ. ඉතින් අපි දැනගන්න ඕනේ අප දෙමෝපියන්ගේ ඒ මහන්සේට වටිනාකමක් දෙන්න. පිට ලැබෙන දවල්වලින් අයු ප්‍රයෝජන නොගෙන අපිට යහපතත් වෙන දේකට එව යොදාගන්න. එ වගේම තමයි යෝව්න්නේයට පාතැබූ අපේ ලොකුම හීනයක් තමයි යතුරු පැදියක හිමිකාරිත්වයක් දැරීම. ඉතින් දෙමෝපියන් ගෙන් යතුු පැදියක් හම්බු නම රජකම ලැබුණවගේ තමයි ඒත් මතක තියාගන්න යතුරු පැදී ඔයාගේ වනාට මහපාල්නම් ඔයාගෙනෙවෙයි. අපි හැමෝම ඉතින් යතුරු පැදියක ටිකක් වේගෙන් යනා අසයි තමයි. ඒක මේ වයස සාමාන්‍ය ප්‍රශ්නයක් හැබැයි හොඳට මතක තියාගන්න. ඔයාට එහෙම ජීවිතෙත් එපා කියලා වේගෙන් යන හැම වෙලාවකම කල්පනා කරන්න. ඔයා රේස් කරාම බයිකික වේගෙන් යනව තමයි. ඒත් එහෙම වේගෙන් ගිහින් බ්්‍රේක් කරනවත් වෙලාවක් නැතුව ඔයා හැප්පෙන් යන් අන්තිම මුොහොතේ ඔයා මොනා කියලා කරන්නද. සමහර විට ඔයා හිතනව ඇති, ට ැ්පුුණත්කමක්නෑ මං කවදල් දවසක මැරෙන්නැත් මේ බයික එක හින්දමයි කියලා ඒකත් ගොඩක් අය කියන කතාවක්. හැබැයි හැප්පෙන්න්න යන අන්තිම මුොහොතෙක් ඔයාගේ ඔය සිතිවිල්ල ඔය විදිහටම තියයිද. පොඩ්ඩක් හිතන්න හැප්පිලා ලොකූ ඩැමේජ්ජිකාකෙක්ක මැරෙන්න්න පනාදීද්දී දැනනය වේදනාව මැරුුණොත් එතනින් නිවරයිනේ හිතන්න අත්තපය නැතුව ඇස්පේන් නැතුව කං එහෙන්නතුව විරූපී වෙලා එක්තැන් වෙලා මුළු ජීවිත කාලම ජීවත්වවෙන්නොුනොත්. ඔයාට මුන්න තරන්නම් පසු තැවෙන්නවෙයිද. එතකොට ඒ බැරැද්ද ඔයාගේ බෛක්කිකේද, ඔයාටේ බයිකි කාරන්දුන්නොවාගේ දෙමවෝපියන්ගෙද එහෙමත් නැත්නම් ඒ වෙලාවේ ඒ මෝඩ සිතවිල්ල ක්‍රියාත්මක කරපු ඔයාගෙද. මං මේ වෙලාවෙ කතා කලන්නේ මහපාරේ අධික වේගේ නියන? මහපාරේ යන එන ලොකු ලොකු වාහනවද ස්තංශෝස් පෙන්නන්න හදන මගේ ආදරණය යාළුවන්ටයි. යාලුවනේ සමහර පිරිමිලමයි පාරය අද්දී ටිකක් වැඩපෙන්නන්නේ කැමතිනේ හැමෝමණනිමේ මට වැඩියකෝ අල හොඳර දන්නවානේ. ඒත් කාටවත් වැඩපෙන්නවා වගේද. ඔයාට ඔයාගේ ජීවිතය වෙනුවෙන් මහපාරි සටන් කරන්නුනොත්. සාමානයඇක්සිඩන්ට් එකක් නම් කරන්න දෙයක් නෑ ඒත්? විසිම හේතුවක් නැතුව කාටවත් වැඩ පැන්න ගිහින් එහම නත් නොම් එක්කොම් මෝඩ සිතිවිල්ලක් හිංඟ වාට මුලු ජීවිත කාලෙම විඳවන්න වුනොත් මුන්නත් තරම් අපරා දෙයක්ද. ඒ වගේම හොන්ඳට මතක තියාගන්න මගේ අලුවනේ බයික එකට ස්පෑපාට්ස් තිබනට ඔයාට ඕන්නුනොත් ගන්න ස්පා බොඩිපාර්ට්ස් මේ ලෝකෙ නැති බව අපිට නිකන් නිකළුනේ මහපාර ැරැණුවමනාවක් නෑන බයිකි එකක් තියෙනවනම් ඒක අයට පදින්න පුළුවන්නම් එච්චරයිනි ඕනේ අයි ඔයාගේ මෝඩකම නොසර කිලිමත්කමහින්ද කකුල් දෙකෙන් ඇවිදන් යන්න තියෙනකවත් නැතිවුුණොත් ඒ ජීවිතෙන් වැඩක් තියෙනමද. සමහරවිට ඔයාට ඔයාගේ ජීවිතේ පොඩ්ඩක්වත් වටින්නේ නැතු ඇති ඒත් ඔයාෝ ඔය තරමට උස්මහත් කරන්න ඔයාගේ දෙමෝපියෝ මුන්න තරන්නම් දුක්විඩින්න්න ඇදද කියලා ඔයාට හිතාගන්නමත් පුුවන්ද නිකමට හිතන්න ඔයාට කවවලා පෝවලා අතපයි කැඩෙන්න්න නොදී ඔය තරමට උස්මහත් කරලා ඔයාගේ හැම්ම ඕනැපාකමක්ම බලලා ඔයාාව ආදරෙන් රැකබලාගන්න ඔයාගේ දෙමෝපියන්ට ඔයාාව මොන්න තරන්නම් වටිනවැද ඔයා ඔයාගේ දෙමෝපියන්ගෙන් බයිකක කිල්ලුවම ඒකත් ඔයාට අරන්දුන්නේ ඔයාට තියෙන ආදරයට මිනික් පුතේ මේක අරන් පායන අනිත් අයට වැඩපෙල්ලන්නගිහින් කුහේ හරි හැපිලා මැරියන් කියරවත්. ආදරයෙන් උස්මහත්කරපු කොල්ලා මහපාරමැද රියනතුරකින් නිය යන හැටි TV දර්ශනවරින් බලන්නවත්. අතපය නොකඩා ඔය තරමට උස්මහත් කරපු කොල්ලව අබ්භගාතයෙක් විදිහට දකින්නවත් නෙවෙේ කියන එක මගේ අලුවෝ හොද්දට මතක තියාගන්න. ඔයාට ඔයාගේ ජීවිතය සෙල්ලමක් වුණට ඔයාගේ දෙමෝපියන්ගේ මුළු ජීවිතේම සතුට සැපත කැපකරලා තමයි ඔයාාව ඔය තත්වටගෙනත් තියෙන්නේ ඒයාගේ මහා කැපකිරීමට අඩ්ඩුම තරමේ ඔයාට ඔයාගේ ජීවිතයවත් රැකගන්න බැරිනම්. ඔයා මේ රටට ලෝකෙට මහා බරක්. ඉතින් මගේ යාලුවනේ ජංගමුදුරකථනය යතුරු පැදිය විතරක් නෙවෙයි. මේ හැමදේ කමෝන් කලින් කිව්වගේ හොඳ නර්ක දෙ පැත්තක් තියෙනවා. මේ හැම දෙයක්න අපි අපේ ජීවිතය සාර්ථ කරගන්න පුලුවන් විදිහයට විතරක් යොදාගනිමු. මම අද මේ වීඩියෝකෙන් බලාපොත්තුනෙත්. අපේ රටේ ශ්‍රම බලකායක් කොඳුනාරටිය වගේ ඉන්න අපේ තරුණ පරපුරේ එක්කයිකුගේ හෝ ජීවිතයක් රැකගන්න නොමගේ මින් සිටින එක්ක අයිකු හෝ සුමගටගන්න ඉතින් මගේ යාරුවනේ අපේ දෙමෝපියන්ට වගේම අපේ මාත්‍රූභූ මියටත් අපි ගොඩාක් වටිනවා ඉතින් අපි කුමන කටයුත්තකදී වවත් නුවින් විමසා බලා බුද්ධිමත්ව කටයුතු කරමු අපේ වටිනාකම තේරුම් ගනිමෝ අපි නිසා අපේ ආදරණියන්ගේ දෙනතකට cadre ල හේතුක් නිසාවත් කඳුලා නොනගෙනලෙස කේතු කරමු